අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් පුවත් සිරස්තල ඡන්දය ඉල්ලගෙන ආයේ ගෙන්ගෙට එන්න බැරි දේශපාලන නඩය පරණ බිලිපිත්තට අලුත් තොපි යමුනන්න හදනවා බලාගෙනයි පරිස්සමින් අද තෙලිවැකියෙන් ආර්ථිකය ගොඩගන්න අගමැතිගේ රෝඩ් මැප් එක ආණ්ඩුව බංකොලොත් උනාට විපක්ෂය බංකොලොත් නැහැ සජිත් කියයි අද ප්‍රථමයෙන් නවදානීය ටෙලිවිෂන් ටෙලිවැකිය වෙතටයි ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ඉතිරි වී ඇත්තේ රටයි ජනතාවයි සැතපුම් ගණන් දිග පොලිමුයි පමණයි. මේ අන විදිහට තව මාස 3-4ක් නෙවෙයි සතියක් ගත වුණොත් අපට රටෙන් කොටසකුයි ජනතාවට තම ජීවිතවලින් බොහෝ දුරට යම් සංඛ්‍යාවකුයි අහිමි වන්නට ඉඩ තිබෙනවා. ඒ තරමටම ජනතාව අද දහ දුක් විඳිනවා අපා දුක් විඳිනවා. දින දෙකකට පෙර ටෙලිවැකියෙන් ලියූ ශ්‍රී ලාංකීය සංස්කෘතික මිනිසාද අපට අහිමිවීමට ඉඩ තිබෙනවා. නමුත් පුංචි හෝ සතුටක් දැනුනේ ගෙවුණු පොසොන් දිනේ ඒ අපූර්ව ශ්‍රී ලාංකීය සංස්කෘතික මිනිසාට යලි පණ ලැබීම නිසයි. වෙනදට හාල් මුට්ට ගණන් පිසිමින් දන් දුන් අපේ මිනිසුන්ගේ දෑස්වල මෙදා තිබුණේ වේදනාවයි, කඳුළුයි, දෑතේ තිබුණේ නැති බැරිකමයි. එහෙත් අඩුම ගානේ වෙරළු අච්චාරු දන්සලක් හෝ දෙන්නට මේ අපූර්ව ශ්‍රී ලාංකීය සංස්කෘතික මිනිසා ආදරණීය වුණා. සමහර තැන්වල මේ ආදරණීය සංස්කෘතික මිනිසාගේ හැසිරීම දක්නට ලැබීමම සතුටට කරුණක්. ඒ අතරම මුලතිව් කුරුන්දි විහාරයේ සහ දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන් අතර වූ කතාවක්ද සමහර මාධ්‍ය මහා ඉහලින් වාර්තා කර තිබෙනවා. පරිස්සම් වන්න අප නිරන්තරයෙන්ම පවසන පරිදි මේ එළඹ ඇත්තේ යක්ෂයාගේ හෝරාවයි. එල්.ටී.ටී.ට යලි පණ ලැබීමට ඉඩ තිබෙනවා. සාෆිලගේ වඳ සැත්කම් වගේ කතා යලි මතුවීමට ඉඩ තිබෙනවා. සාෆිට නම් අන්තිමට හිඟ වැටුපත් ගෙවලයි නතර වුණේ. වඳ යට ඇඳුම් වඳ කොත්තු යලි කරලියට එමට ඉඩ තිබෙනවා. එසේම යලි ප්ලාස්ටික් වතුර බෝතල් පලාගෙන නයි එන්නටද ඉඩ තිබෙනවා. බොහෝ විට ශ්‍රී ලාංකීය දේශපාලනඥයින් මෙවැනි නයි නටවන්න හරිම දක්ෂයි. ජාතිවාදී, කුලවාදී, ආගම්වාදී ගැටුම් ඇති කරන්නට උපන් හපන්නු. අපේ රටේ ජාතිවාදී ආගම්වාදී කෝලහල ඇති කරපු තරමක් ඇති කළේ මේ රට කාබාසිනියා කළ දේශපාලනඥයිනුයි. අන්තිමට ඇන කොටා ගන්නේ, මිනි මරා ගන්නේ, කඳුළු ඉතුරු වුණේ අසල්වැසි අපතුලයි. මේ අවස්ථාවේ බොහෝ දේශපාලනඥයින් බිය වී සිටින්නේ මේ රට තුළ අද මේ තරුණ පරපුර තුර ඇති වෙමින් පවතින ස්වභාවික සංහිඳියාවටයි. මේ ආගමික ජාතික සංහිඳියාව දැන් නිර්මාණය වෙමින් පවතින්නේ දුප්පත්කම, සූරාකෑම, හොරකම, වංචාව දූෂණයට එරෙහිවයි. ඍජුවම පැවසුවහොත් මේ වර්තමාන දේශපාලන හොර නඩේට එරෙහිවයි. ඒ නිසා කුමන මොහොතක හෝ ගෑස් පෝලිම්වල දුක මකන්න, පෙට්‍රල් පෝලිම්වල විරෝධය මකන්න මේ ජනතාව තුළ ගොඩනැගෙමින් පවතින ජාතික ආගමික සංහිඳියාව බිඳ දමන්න මේ දේශපාලනඥයින් අනිවාර්යයෙන්ම ක්‍රියා කරනවා ස්ථීරයි. ඉහළ යන බඩුමිල දරා ගන්න බැරි කුසගින්න වෙනුවට මේ දේශපාලන නඩේ වෙන ගින්නක් අවුලවන්නට ඉඩ තිබෙනවා. ඒ නිසාමයි අප මෙරට ගරුතර බුද්ධිමත් මහ සංඝරත්නයටත්, හින්දු, මුස්ලිම්, කතෝලික ආගමික නායකින්ටත් විවෘත ආරාධනාවක් කරනවා. පරිස්සම් වන්න, මේ රටේ ජනතාව පරිස්සම් කරන්න. මේ රට අද ගිනි ගනිමින් තිබෙනවා. ඒ කුසගින්න දරිද්‍රතාවය, විරැකියාව, ඖෂධ හිඟය, දරා ගන්න බැරි බඩු මිල ඉහළ යාම, බහණ්ඩ හිඟය, පෙට්‍රල්, ගෑස් පෝලිම් ආදිය නිසයි. ජනතාවගේ මේ පීඩනය, මේ විරෝධය දැන් ඍජුවම මෙරට හොර දූෂිත වංක අනුවන දේශපාලන නඩේ වෙත එල්ල වෙමින් තිබෙනවා. පේනතෙක් මානයකදී ආයේ ඡන්දයක් ඉල්ලගෙන ගෙන්ගෙට යාමට බැරි දේශපාලනඥයින් බවට වර්තමාන දේශපාලන නඩය පත්ව අවසන්. මේ නිසා ඔවුන්ගේ අවසන් තුරුම්පුව කුමන මොහොතක හෝ ජාතිවාදී
ජාතිවාදී ආගම්වාදී ගින්නක් වැපිරීමයි. කිසිසේත්ම ඊට ඉඩ තබන්න එපා, ඊට ඉඩ දෙන්න එපා. එය ඔබෙත් මගෙත් සෑම පුරවැසියෙකුගේම වගකීමක් යුතුකමක්. එවන් නින්දිත ප්‍රකාශ ක්‍රියා දුටුතැන විරුද්ධවන්න ඊට එරෙහිව එකවන්ව නැගී සිටීමට අප ක්‍රියා කළ යුතුමයි. මතක තියාගන්න, දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වාත්, පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වාත් ඔබත් මමත් දුප්පත්. දෙමළ මිනිස්සුන්ට මුස්ලිම් මිනිස්සුන්ට දැනෙන කුසගින්න පෝලිම්වල ඉන්න වේදනාවම තමයි සිංහල අපටත් දැනෙන්නේ. කතෝලික මුස්ලිම් හින්දු භක්තිකින්ගේ දරුවන්ගේ කුසගින්නමයි බහුතරයක් වූ බෞද්ධ අපේ දරුවන්ට දැනෙන්නේත්. අප එකවන්ව අත්වැල් බැඳගත යුත්තේ මේ දූෂිත හොර දේශපාලන නඩය පැන්නීමටයි. අලුත් රටක් වෙනුවෙනුයි ලෝකෙන්ම හිඟා කන්නේ නැති රටක් හදන්නයි ණයවලින් කාලා බීලා ආයෙත් ණය ගන්න මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමටයි. අප මේ ටෙලිවැකි ඔස්සේ දිගින් දිගටම අභියෝග කළ පරිදි රනිල්ලා මහින්දලා ගෝඨාභයලා හොඳටම ෆේල්. ඒ වගේමයි සජිත්ලා අනුරලාගේ හුදු විවේචනෙන් ඔබ්බට ගිය ක්‍රමවේද තවමත් එළියට ආවේ නැහැ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද කිව් කතාවටත් ඔහුටද බැරි බවත් කියන්නම ඕනේ. කවුරු හරි පොරොන්දු වෙනවනම් මාස 6 7 8න් මේ රට ආපහු තිබ්බ තැනට ගෙනෙන්න පුළුවන් කියලා, ඒක බොරුවක්. අවම ධර්මයේ අවුරුදු 5ක්වත් ගත වෙයි අපේ රට යම් කිසි හොඳ මාර්ගයකට ගෙනවිල්ලා හිටපු තැනටත් වඩා ඉදිරියට යන ගමන ක්‍රියාත්මක කරන්නට ඒ වගේ කාල වකවානුවක් ගත වෙයි. මම දන්නවා කාල සීමාව කියනකොට යමෙකුට කලකිරීම ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක තමයි තිත්ත ඇත්ත. දැන් මේ කියන විදිහට මේ රට ගොඩ ගන්න නම් තව අවුරුදු 5ක් 6ක් බලාගෙන ඉන්න පුළුවන්ද? මේ විදිහට පෝලිම් නැති කරන්න තව අවුරුදු 5ක් 6ක් බලන් ඉන්න පුළුවන්ද? ඒකට තමයි විපක්ෂයේ තියෙන්නේ. ඒකට තමයි බුද්ධිමත් දේශපාලන නායකත්වයක් ඕන වෙන්නේ. එහෙම නැතුව ජනතාවගෙන්ම මේ අද තියෙන දේ ගැන නැවත නැවත ප්‍රශ්න කර කර ඉඳලා වැඩක් නැහැ. ඒ ප්‍රශ්න අපෙන් අහලා වැඩක් නැහැ. අපි දන්නවා ප්‍රශ්නේ. අපි බලන් ඉන්නේ දේශපාලන නායකින්ගෙන් ලැබෙන උත්තර දිහා, බුද්ධිමත් උත්තර දිහා. එනිසා වත්මන් ශ්‍රී ලාංකේය ජනතාව ඉන්නේ හොඳටම මතක තියාගන්න, කුසගින්න දරිද්‍රතාවයයි දරා ගන්න බැරුව පෝලිම් වලට අමතරව දේශපාලන වශයෙන්ද තමුන්ලගේ කියුම් කෙරුම් නිසා මේ රටේ ජනතාව ඉන්නේ අන්දුම් කුන්දුම් වෙලා. ඒ අතර අර බොරදියේ මාළු බානට හදන පර්ණ දීවරීන් ටික අලුත් බිලිපිති අරගෙන හැමට එක එක ජාතියේ ටොපි එල්ලගෙන ඉන්න හදනවා. ඒ අතර ගම්මන් පිල්ලා විමල්ලා වාසුලා අපිට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ පරණයි, ඔය හැමෝම ෆේල් ගොඩේම තමයි. ගම්මන් පිල්ල තෙල් ඇමති වෙලා හිටියනේ, එයාට අද එක එක ජාතියේ යෝජනා මතක් වෙනවා. මේ හැමෝම මේ දේශපාලන ආර්ථික ව්‍යසනී කොටස්කරුවන්. දිනේෂ් ගුණවර්ධන දේශීය රෙදිපිලි නිෂ්පාදනයයි මොකක්ද එකකින් රට හදන්න යෝජනා කරලා තියෙනවා. ඇත්තටම මේවා දකිනකොට, මේවා ඇහෙනකොට හිනා වෙන්න හිතන තැන ලියන්න ලැජ්ජයි. මේ සියලු දෙනාම විහිළුකාරීන්. රනිල් එන්නේ ඩොලර් බිලියන 3-4ක් එක්ක කියලා මැරෙන්න හැදුවා. එවෙලේ අප ලිව්වා රනිල් කියන්නේ විකොනොමික්ස් කියලා. දැන් ඒක තව ටික දවසකින් හොඳටම තහවුරු වෙවි. අද ධම්මික එනකම් බලාගෙන ඉන්නවා. ධම්මික ගාව නම් ඩොලර් බිලියන 5ක් 6ක් නැති වෙන්න බෑ. ඒ සල්ලි මාකට් එකට ආවොත් නම් මොනෝ හරි කරගන්න පුළුවන් වෙවි. ඇත්තටම අපේ රටේ ප්‍රධානම ව්‍යාපාරිකින් කීප දෙනා මේ රටට ගෙනාවේ නැති විදේශ බැංකුවල තැන්පත් කරලා තියෙන ඩොලර් ටික හරියට හොයාගෙන ගෙන්න ගත්තොත් මේ වෙලාවේ මහ පරිමාණයෙන් හිඟා කන්නේ නැතුව මොනව හෝ කරගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් ගෙනේ කියලා තමයි බය. කොහොම නමුත් අද ටෙලිවැකි අවසන් කරන්නේ මෙහෙමයි. මේ අවුරුදු 74ක් පුරා මේ දේශපාලන පරම්පරාව කළේ ණය ගැනීම, ගත්ත ණය හොරා කෑම, නිෂ්කාරණ නිෂ්ප්‍රයෝජන වැඩකට නැති ව්‍යාපෘතිවල යෙදවීම, ඉනුත් හොරා කෑම. ඒ නිසයි අපට මේ කල ගියේ. දැන්වත් දැනුවත් සමාජයක් හදන්න පෙරමුණ ගමු. මේ නිහින හොර දේශපාලන නඩේ විවෘත ප්‍රශ්න කරමු. අලුත් දේශපාලන ආර්ථික සමාජීය මොඩලයක් වෙනුවෙන් ප්‍රායෝගික බුද්ධිමත් එකමුතුවක් හදන්න මේ රටේ බුද්ධිමත් මිනිසුන් පෙරමුණ ගත යුතුයි යන්න අදත් අපේ ටෙලිවැකේ අවසන් වාක්‍ය ලෙස සටහන් කරනවා. කර්මාන්ත අමාත්‍යංශය සහ ජල සම්පාදන අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම් වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහභාගී වුණා. එහිදී අදාළ ක්ෂේත්‍ර සංවර්ධනයට මෙන්ම ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තීරණ කිහිපයක්ම ගෙන තිබෙනවා. කර්මාන්ත අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. එහිදී විදේශ විනිමය ඉපිය හැකි කර්මාන්ත හඳුනාගෙන ඒවායේ උන්නතිය වෙනුවෙන් ගත යුතු ඉදිරි වැඩපිළිවෙල කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. විදේශ විනිමය අර්බුදය හමුවේ කර්මාන්තකරුවන් මුහුණ දෙන අභියෝග සහ පිළියම් පිළිබඳව දීර්ඝව සාකච්ඡාවට ලක් වුණා.
අපනයන කර්මාන්ත ආශ්‍රිතව උපයන විදේශ විනිමය ඍජුව අමුද්‍රව්‍ය ආනයනය සඳහා යොදා ගැනීමට ඇති හැකියාව සුවබලන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. දේශීය කර්මාන්ත සඳහා නව ප්‍රතිපත්තියක් සකස් කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මෙහිදී සඳහන් කළා. කඩිනමින් විදේශ විනිමය උපයා ගැනීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ට කර්මාන්ත ශ්‍රේෂ්ඨයේ ඉඩ ප්‍රස්තා පුළුල් කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. දීර්ඝ කාලයක සිට පවතින නීති රීති ආයෝජන සඳහා දැඩි බාධාවක්ව පවතින බවත් ආයෝජන දිරිගැන්වීම වෙනුවෙන් නව උපාය මාර්ග අනුගමනය කර කර්මාන්ත ශ්‍රේෂ්ඨයේ ප්‍රවර්ධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කිරීමට හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. මේ අතර ජල සම්පාදන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඉදිකිරීම් අවසන් අදියරේ පවතින මහා සහ කුඩා පරිමාණ ජල ව්‍යාපෘති කඩිනමින් නිම කර ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ. එම ව්‍යාපෘති පිළිබඳ මතුවී ඇති ගැටලු හැකි ඉක්මනින් නිරාකරණය කර ගැනීමටද තීරණය වී තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය සහ ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේ කාලීන අවශ්‍යතාවය මෙන්ම ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තු පනත සම්මත කර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. 2022 අප්‍රේල් මාසයේ වන විට ගෘහස්ථ වාණිජ ආයතන රාජ්‍ය ආයතන පාසල් ඇතුළු සියලුම පාරිභෝගිකින් ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයට ගෙවිය යුතු හිඟ මුදල රුපියල් මිලියන 7500කට ආසන්න බවයි මෙම සාකච්ඡාවේදී නිලධාරීන් ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කළේ. ආර්ථිකය ගොඩනැගීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මාර්ග සිතියමක් ඉදිරිපත් කිරීමට සූදානම් වනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී. වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ පවතින ආර්ථික අර්බුදයේ ජය ගැනීම සඳහා යෝජිත මාර්ග සිතියමක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. මන්ත්‍රීවරුගේ අදහස් ලබා ගැනීමෙන් පසු මෙම මාර්ග සිතියම අවසන් කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් වත්මන් ආර්ථික අර්බුදය සහ එය ජය ගැනීමට අපේක්ෂිත ආණ්ඩුවේ කෙටි කාලීන සහ මධ්‍ය කාලීන ඉලක්ක පිළිබඳව කරුණු ඉදිරිපත් කළා. එන අනතුරුව රටේ ආර්ථික ව්‍යසනය අවම කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමද සිදු වුණා. මෙම අවස්ථාවට ආචාර්ය හර්ෂද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කුමාර වෙල්ගම, රවුෆ් හකීම්, රේෂාඩ් බදියුද්දීන්, අලි සබ්‍රේ, අනුර ප්‍රදර්ශන යාපා, චරිත හේරත් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා. ආහාර සුරක්ෂිතතාවය සඳහා රටපුරා තවදුරටත් වගා සංග්‍රාම ක්‍රියාත්මකයි. ඉදිරියේදී පොහොර දීම නව සඳහා වවුචර් පත් නිකුත් කිරීමට සූදානම් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ. පවතින පොහොර ඉන්ධන හිඟේ හමුවේ අපේ රට මේ වන විට බරපතල කෘෂිකාර්මික අර්බුදයකට ඇද වැටි අවසන්. අස්වැන්න ප්‍රමාණය අඩුවීමත් සමග අප සියලු දෙනාම ඉදිරියේදී විශාල ආහාර අර්බුදයකට මුහුණ දීමට නියමිතයි. පසුගිය මහකන්නේ වගා කටයුතු විනාශ වී අවසන්. මේ වන විට අපේ රටේ ගොවින් විවිධ ගැටලු මැද්දේ යලකන්නේ වගා කටයුතු ආරම්භ කර තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මින්නේරිය ව්‍යාපෘතිය යටතේ ගොවින් මෙවර යලකන්නේ සඳහා ජලය නිකුත් කිරීම අනතුරුව වීගොවිතැන් කටයුතු යළි ආරම්භ කර තිබෙනවා. ඒ රජය විසින් ගොවි ජනතාව සඳහා නොමිලේ බෙදා දෙන කාබනික ඝන සහ දියර පොහොර යොදා ගනිමින් මේ අතර පොළොන්නරුව තඹාල ප්‍රදේශයේ ගොවි ජනතාවද වෙට්ටකාඩු අමුණේ ජලය යොදාගෙන වීගොවිතැන් කටයුතු ආරම්භ කර තිබෙනවා. කාබනික පොහොර භාවිතයෙන් කුඹුරු අක්කර 2500ක පමණ ප්‍රමාණයක් ඉතා සාර්ථකව මේ වන විට වගා කර අවසන්. උඩබද්දාව බුන්නැහැපොළ කාබනික ගොවිපලයේ ගැඩවිලි පොහොර නිෂ්පාදනය හා කාබනික භෝග වගාව පිළිබඳ විධිමත් ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් පැවැත්වුණා. වසවිසෙන්තොර කාබනික ගෙවත්තක් නිර්මාණය කිරීම සහ කාබනික භෝග වගාව හා ගැඩවිලි පොහොර නිෂ්පාදනය කරන ව්‍යවසායකින් බිහි කිරීම එම පුහුණු වැඩසටහනේ මූලික අරමුණු වී තිබෙනවා. මේ අතර එක්වවවුමු රට දිනවුමු වගා ප්‍රවර්ධා වැඩසටහන යටතේ අද ගාල්ල වලහන්දුව ආදර්ශ ගොවිපලේදී අක්කර 10ක භූමි ප්‍රමාණයක මන්්‍යොක්කා බතල වැනි අලභෝග වගාවක් ආරම්භ කෙරුණා. ඒ සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින්, දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින්, ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් සහ පරිසරවේදී චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතා එක්ව සිටියා. පවතින ඉන්ධන අර්බුදය හමුවේ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර එම අවස්ථාවට සහභාගී වීම
සඳහා ගාල්ල දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් පොදු ප්‍රවාහන බස් රථයකින් පැමිණ තිබීම විශේෂත්වයක් වනවා. මේ අතර ඉදිරියේදී රුපියල් 10,000ක මුදලට ගොවි ජනතාවට ලබා දීමට නියමිත පොහොර දීම නව පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පළ කළා. එන මාසේ 6 වෙනිදාට ලංකාවට පොහොර නැම එනවා. දැන් අපි ඉදිරියේදී සාකච්ඡා කරන ඉදිරියේදී පොහොර දීම රජයේ වගකීමක් විදියට බාරගන්නේ නැතුව අපි ගොවි ජනතාවට පොහොර ගන්න වවුචරයක් දෙනවා. ඒකට එයාට කැමති නම් කාබනික පොහොර ගන්න පුළුවන් ඒකේ. කැමති නම් රසායනික පොහොර ගන්න පුළුවන්. මෙරට භාවිතය සඳහා ආනයනය කරන එතනෝල් ප්‍රමාණය පිළිබඳව නිසි නියාමනයක් සිදු නොවීම හේතුවෙන් එම එතනෝල් පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් සති දෙකක් තුළ ලබා දෙන ලෙසට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දැනුම් දී තිබෙනවා. මෙරට භාවිතය උදෙසා ගෙන්වන එතනෝල් ප්‍රමාණ පිළිබඳව නිසි නියාමනයක් සිදු නොවන බවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී හෙළි වුණා. විවිධ සමාගම් වෙත මෙරටට එතනෝල් ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කරනු ලබනවා. නමුත් එම බලපත්‍ර නිකුත් කරන ක්‍රමවේදය මෙන්ම සමාගම් පිළිබඳ තොරතුරු සහ ඔවුන් ආනයනය කරන එතනෝල් පිළිබඳව නිසි නියාමනයක් සිදු වී නැහැ. එතනෝල් මෙතනෝල් කියන වර්ග දෙකක් තියෙනවා. මෙතනෝල් කියන්නේ කර්මාන්ත සදා කියන එක. කස්ටම් එකෙන් මෙතනෝල් කියලා දාලා එතනෝල් ගේන්නවා. හැබැයි ඒකයි කියලා දැන් ඔයාලා කියන්නේ ඔයාලගෙන් බලපත්‍ර අරගෙන ගෙන්නන කොච්චර ප්‍රමාණයක් ගෙන්න තියෙනවද? ඒ හේතුවෙන් එම තොරතුරු ඇතුළත් වාර්තාවක් සති දෙකක් තුළ කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දන්වා සිටියා. ඒ ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙතයි. මේ අතර ශ්‍රී ලංකාවට වාහන සහ වාහන අමතර කොටස් ආනයනය කිරීමේ බලපත්‍ර නිකුත් කිරීම ගැනද කාරක සභාව විමසා සිටියා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමග එක්ව නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසට ආනයන අපනයන පාලන නිලධාරීන් වෙත මීට පෙර දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් මෙතෙක් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් අදාළ නිලධාරීන්ට කාරක සභාවෙන් හිමි වූයේ දැඩි අප්‍රසාදයක්. එහිදී අනාවරණය වුණේ ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට නිසි ප්‍රමිතියෙන් යුතු පරිගණක පද්ධතියක් නොමැති බවයි. සුරාබදු දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගු අතර මනා සම්බන්ධීකරණයක් නැති බව ගැටලු සහගත බවයි කාරක සභාව මෙහිදී පෙන්වා දුන්නේ. ඒ අනුව එම ආයතන අතර පරිගණක ජාලගතකරණය වහා සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාරක සභාව ආනයන අපනයන පාලන නිලධාරීන්ට දැනුම් දුන්නා. අද වන විට ආණ්ඩුව බංකොලොත් වී ඇති නමුත් විපක්ෂයේ බංකොලොත් වී නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ කටුගස්තොට සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අපි විශ්වාස කරනවා තොරතුරු තාක්ෂණ විප්ලවය සුරංගනා කතාවකට පමණක් සීමා නොවී එය මහ පොළවේ යථාර්ථයේ බවට පත්වෙන්නට ඕන. හැබැයි අද මහ පොළවේ යථාර්ථය ඩිජිටල් විප්ලවයේ ක්‍රියාත්මක කරන්නට 69 ලක්ෂයක් වරමු දුන්නා 2019 ජනාධිපතිවර, 68 ලක්ෂයක් වරමු දුන්නා මහමැතිවර. නමුත් ජනතා වර්ම පාගා දමලා අද මොකද වෙලා තියෙන්නේ? අද රට බංකොලොත්, අද ආණ්ඩුව බංකොලොත්, සල්ලි නෑ ආණ්ඩුවට, ලෝකේ වට යනවා හිඟාකාමි. ආණ්ඩුව බංකොලොත් උනාට විපක්ෂයේ බංකොලොත් නැහැ. විපක්ෂයේ බංකොලොත් නම් සක්වල වැඩසටහන ක්‍රියාත්මක කරනවා, හුස්ම වැඩසටහන ක්‍රියාත්මක කරනවා, බස් රථ පරිත්‍යාග කරන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. අද රටේ නිර්මාණය වෙලා තිබෙන්නේ මහ ඛේද වාචකයක්. අද ආණ්ඩුව බංකොලොත් නිසා තෙල් ටික සපයා ගන්න බෑ, ගෑස් ටික ලබා දෙන්න බෑ, ආහාර පාන ටික ලබා දෙන්න බෑ, ඖෂධ ටික ලබා දෙන්න බෑ, ගොවියට කලට වේලාවට පෝර ටික ලබා දෙන්න බෑ, බැංකු ශේෂ්ත්‍රයට අවශ්‍ය මූල්‍ය ද්‍රවශීලීත්වය ෆයිනෑන්ෂල් ලික්විඩිටි එක ලබා දෙන්නට බෑ. අවුරුදු දෙකහමාරක් ඇතුළත උද්දච්චකම නිසා, උඩඟුකම නිසා, ඒකාධිපතිත්වය නිසා රට අනාද කරපු ආණ්ඩුවක් තුල ලක්ෂ 220 ලත වෙනවා. චීනෙන් ශ්‍රී ලංකාව ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීන තානාපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත එකඟතාව පළ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිතරංගේ බණ්ඩාර පවසනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ අරාජික රට බාර අරගෙන මාසයක් ගත වෙනවා. මේ මාසය ඇතුළත එතුමාට සිද්ධ වුණා මේ රට නිවැරදි මාර්ගයට ගන්න කටයුතු කරන්න. දැන් මේ වෙනකොට ඒකේ සුවිශේෂී ජයග්‍රහණ රාශියක් ඇති කරගෙන තියෙනවා. එසේ තිබියදීත් කො රනිල් ආපුවාම ජාත්‍යන්තරයෙන් ලැබෙනවා කියපු දෞටික කොයිද කියලා. දැන් කිසිම දෙයක් කරන්න බෑ. ඔස්තාර්ලා එනවා කිව්වේ. ඒ ඔස්තාර්ට මුකුත් කරගන්න බෑ කියන විදිහේ ප්‍රකාශයන් නිකුත් කරනවා. අද මේ මොහොත වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ වගකීම බාර නොගත්තා නම් මහා විනාශයක් මේ රට තුළ සිද්ධ වෙන්නේ. ආඩපාලි කියන උදවියට අගමැති ධූරය බාර ගන්න කියනකොට, මුදල් නැමැති ධූර බාර ගන්න කියලා ආරාධනා කරනකොට ඒගොල්ලන්ට මේ වගකීම
මෙහිම වාර ගන්න තිබුණා. චීන තානාපතිතුමා පෙරේදා ගරු අග්‍රාමාත්‍යතුමා මුණ ගැහුණා. එතුමා මුණ ගැහිලා චීනයේ ලබා දීලා තියෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එකඟතාවය පළ කරමින් ඒ සඳහා අවශ්‍ය අධ්‍යයනය කිරීමට චීන තානාපතිවරයා ගරු අග්‍රාමාත්‍යතුමා වෙත දැනුම් දීලා තියෙනවා. ඒ වගේම තව දුරටත් මෙතෙක් කරාට වගේම ආධාර උපකාර කිරීමට චීන තානාපතිවරයා චීන රජය වෙනුවෙන් ඉදිරිපත් වෙලා ප්‍රකාශ කරලා තියෙනවා. නැවතත් ජාත්‍යන්තර සම්බන්ධකම් අලුත් කරමින් නෑදෑකම අලුත් කරමින් අපහුව අපට උදව් කරන්නට පටන් අරගෙන තියෙනවා. රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා දැන්. අද මාසයක් ගත වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධූරයට පත් වුණාට පස්සේ මේ ප්‍රශ්න තවත් වැඩි වෙලා තියෙනවා කියන එක තමයි මේ රටේ ජනතාව කියන්නේ. ඒ හින්දා අද මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙනවා වෙනුවට සතිපතා ඇවිල්ලා මාධ්‍යට ප්‍රකාශ කරනවා මේ රටේ ප්‍රශ්න තවත් උග්‍ර වෙන ආකාරය. ඒතකොට තවත් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් බවට පත් වෙලා තියෙනවා රටේ ප්‍රශ්න කිය. ඒ කොවිඩ් වාර්තා වගේ තමයි අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇවිල්ලා රටේ තියෙන අනිත් ප්‍රශ්න සියල්ලම ගැන ප්‍රකාශ කරනවා. ඒව දැනුවත් කර තව දුරටත් මේ අපිට සම්නිවේදන කරනු එතුමාගෙන් අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ තෙල් පොලිම ඉවර වෙන විදිය, ගෑස් පොලිම ඉවර වෙන විදිය කියන්න ඕන. සක්සුදක්සේ පැහැදිලි අගමැතිතුමාට ඩොලර් බිලියන 3-4ක් ගෙනල්ලා මේ පොලින් ටික ඉවර කරලා ජනතාව ජීවත් කරවීමේ ශක්තියක් නැහැ කියලා. ඒ නිසා අපි ඒ පිළිබඳව කතා කරන්නේ නැහැ. නමුත් විපක්ෂයක් විදියට අපි යෝජනා කරනවා. දැන් අපිට ඉතුරුලා තියෙන එක ක්‍රමයයි. අපි අගමැතිතුමාට යෝජනා කරනවා. අගමැතිතුමාට යෝජනා කරනවා මැද පෙරදිග රටක් එක්කෝ දෙකක් එක්ක සාකච්ඡා කරලා ආම වාසියෙන් මාස 6කට හෝ අවුරුද්දකට ක්‍රෙඩිට් ලයින් ෆැසිලිටි එකක් ගන්න. එතකොට තෙල් ටික එනවා. එතකොට තෙල් පොලිම නැති වෙවි. කොවිඩ් අර්බුදේ නිසා, ආර්ථික අර්බුදේ නිසා, විදුලි අර්බුදේ නිසා අපේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යම් කිසි මට්ටමකින් අඩාල වෙලා තියෙනවා. ඉතින් අපි කඩකාටු වෙනවා ඒක ගැන. නමුත් විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට අපිට පුළුවන් අඩුපාඩු පෙන්නන්න විතරයි. අපිට ඍජුවම මේක අවාසනාවන්ත සිද්ධීන් නිවැරදි කරන්න අපිට අවස්ථාවක් නැහැ. නමුත් මම විශ්වාස කරනවා අපේ රට මීට ඉහතදී මේ වැනි තත්ත්වයන් වලට මුහුණ දීලා තියෙනවා. අපේ රටේ ඉතිහාසය දිහා බලනකොට විශ්වාස කරනවා ඉදිරි කාලයේදී අපි සියලු දෙනාම අත්වල බැඳගෙන නිවැරදි නායකත්වයක් අරහා අපේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙනවා. සියතු උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යාහන 12 ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.